නිදහස් සංවාද වැඩබිම පක්ෂ දේශපාලනයට එපිටි ට්‍රාන්සෙන්ඩ්ස් පාටි පොලිටික්ස් අයිබෝන් 2019 ජුනි 11 අඟහරුවාදා තවත් දවසක්. මේ සුන්දර කඩියන් ලෙන දියැල්ල දැන් මාරාන්තික තර්ජනයකට මුහුණ දෙමින් තිබෙනවා. කොහොමත් අපි ජාතියක් හැටියට රටක් හැටියට සංවර්ධනය ගැන දන්නේ නැහැ. අපි දකින දකින දේ කපලා කොටලා විනාශ කරලා කඳු පාත් කරලා ගංගාවල් ගොඩ දාලා කැලෑ කපලා තමයි සංවර්ධනය ගැන හිතන්නේ. ස්වභාව ධර්මයේ මේ අපූරු දායාදය අයිති පස්භාගේ කෝරළේ ප්‍රාදේශීය සභාවට. ඒත් මේ නම් පුවරු නමට විතරයි. බලන්න කිසිම නඩත්තු කටයුත්තක් නැහැ. මෙච්චර ලස්සන දායාදයක්. ස්වභාව ධර්මයේ දායාදයක්. නොසලකා හැරලා තියෙන හැටි. ඒ අතර දියැල්ලේ දකුණු ඉවුර දිගේ, ඒ කියන්නේ දියැල්ලේ ඉහළ මාලයේ පිහිටි කඳ දිගේ කොන්ක්‍රීට් පාරක් හදනවා. ස්වභාව ධර්මයට අසංවේදී මේ ඉදිකිරීම මේ සමස්ත ස්වභාවික පද්ධතියම අනතුරු හෙලනවා. මේ ඉවුරට යාබදව තියෙන ඉඩම පුද්ගලික ඉඩමක් බව සඳහන්. ඒත් එහෙම වෙන්නේ කොහොමද? ඇත්තටම එහෙම ඉඩම් ඔප්පු තියෙනවද? එහෙම ඉඩම් ඔප්පු දීලා තියෙනවද? රටේම ඉඩම් විදේශිකයන්ට පිදේනි දෙන්න හදන මේ අනතුරුදායක මොහොතේ මේ ගැනත් අපට බරපතල විදිහට හිතන්න සිද්ධ වෙනවා. හෙළිදරව් වන විදිහට මෙතන සංචාරක හෝටලයක් ඉදිකරන්න සැලස්මක් තියෙනවා. නොවිධිමත් සංචාරක කලාප හෝටල් ඉදිකරලා තමන්ට ගොඩ යන්න පුළුවන් කියලා කට්ටියක් හිතනවා. පාලකයොත් එහෙම කල්පනා කරනවා. ඒ අදහස් හැඟීම් හරියට බෝවෙන රෝග වගේ. අපට රටක් හැටියට ලෝකයේ බොහෝ රටවල් වලට වගේම සංවර්ධනය පිළිබඳ හැඟීමක් නැහැ. අපි දන්න සංචාරක ව්‍යාපාරයක් නැහැ. අන්තිමට වෙන්නේ මෙන්න මේ වගේ විනාශකාරී වැඩ ටිකක් විතරයි. පහුගිය පළාත් පාලන මැතිවරණයේදී හිටපු 4000 ගණන 8000 ගණනකට වැඩි කෙරුවා. හැමෝම කිව්වා එහෙම තමයි රට පාලනය කරන්න ඕන, ඒ තමයි යහපාලනය කියලා. මේ තමයි පළාත් පාලන යාන්ත්‍රණය රටේ විනාශයට රටේ අයහපතට ජනතාවගේ බදු මුදලින් යැපෙමින් නඩත්තු වෙමින් කරන කියන වැඩ. මධ්‍යම පරිසර අධිකාරී දැන් මොකද කියන්නේ? ඔවුන් කොළඹට වෙලා පුටු රත් කර කර මේ සියල්ල පළාත් ප්‍රාදේශීය යාන්ත්‍රණවලට බාර දීලා ඔහේ උඩ බලාගෙන ඉන්නවාද? අපට එහෙම මධ්‍යම පරිසර අධිකාරියක් ඕනද? ජනාධිපතිවරයා හොටු හූර හූර කියන්නේ තමන් කැලෑවට ස්වභාවික සම්පත්වලට රටට ආදරේ බව. ලීමඩු තහනම් කරන්නත් යෝජනා කරනවා. අන්තිමට ස්වභාවික තත්වයන් දන්නෙම නැතුව වියකිලා යනවා. මේ ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන ඉඳලා යාවි. වෙන කෙනෙක් ඒවි. නමුත් මේ විනාශයන් යලි කවදාවත් පිළිසකර කරගන්න බෑ. පස්භාගේ කෝරළේ ප්‍රාදේශීය සභාවට තමයි මේ දියැල්ල අයිති. මේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා රෝහණ බණ්ඩාර KTSJ කරුණාරත්න කියන පුද්ගලයාට 2019 ජනවාරි 24 වෙනිදා අනුමැතියක් දීලා ලිපියක් නිකුත් කරනවා. මේ අනුමැතිය දෙන්නට හේතු වන ලිපියේ මෙහෙම සඳහන් වෙනවා. උක්ත කාරණය සම්බන්ධව ඔබතුමා විසින් මා වෙත යොමු කරන ලද 2019 ජනවාරි 10 වන දින ඇති ලිපිය හා බැඳේ. ඒ කියන්නේ කතාව හැටියට මේ ඉඩමේ හිමිකරුවා බව පැවසෙන KTSJ කරුණාරත්න ඔහු මේ පළාතේ ඉඩම් සෑහෙන ප්‍රමාණයක් හිමි පුද්ගලයෙක්. ඔහු ඉල්ලීමක් කරනවා මේ දියැල්ලට යාබද දකුණු ඉවුරේ පඩිපෙලියක් හදන්න, පඩි පේලියක් හදන්න දියැල්ල මුදුනටම යන්න පුළුවන් වෙන්න. මේ ඉදිකිරීම සඳහා ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා රෝහණ බණ්ඩාර ලියන ලියුමේ මෙහෙම සඳහන් වෙනවා. ඒ අනුව
කඩියන් ලෙන දියැල්ල නැරඹීමට පාරේ නැරඹීමට යන පාරේ අලුත් වැඩියා කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා තිබූ අතර ඒ පිළිබඳ මෙම සභාවේ තාක්ෂණ නිලධාරී පරීක්ෂා කර මා වෙත ලබා දුන් වාර්තාවක් අනුව සභාවේ තාක්ෂණ නිලධාරියාගේ අධීක්ෂණය යටතේ අවශ්‍ය ඉදිකිරීම් වලට මෙයින් අවසර ලබා දෙන බව කාරුණිකව දන්වමි. පස්භාගයේ කෝරළේ ප්‍රාදේශීය සභා සභාපති රෝහණ බණ්ඩාර. කරුණු කීපයක් තියෙනවා. මේ ලියවිලි පරීක්ෂා කරනකොට පේනවා KTSJ කරුණාරත්න කියන පුද්ගලයා, මේ ඉඩමේ හිමිකරුවා බව කියවෙන පුද්ගලයා, ඔහුගේ ඉල්ලීම හෝ යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ 2019 ජනවාරි 10. එතකොට මේ පිළිතුරු ලිපිහෙවත් අනුමැතිය සඳහන් ලිපිය නිකුත් වෙන්නේ 2019 ජනවාරි 24. බැලු බැල්මටම දින 14ක් පේනවා. ඒ කියන්නේ සති දෙකක් ඇතුළත ඉතාමත් විධිමත් විදියට කාර්යක්ෂම විදියට මේ ආයතනේ වැඩ කරලා තියෙනවා කියලා ඔබට හිතෙනවා. කැලැන්ඩරය බලනකොට නැත්නම් දින දර්ශනය පරීක්ෂා කරනකොට පේනවා ඇත්තටම ගෙවිලා තියෙන්නේ වැඩ කරන දින 8ක් සහ සෙනසුරාදා වරු දෙකක් විතරයි. මෙච්චර කෙටි දින ගණනාවක් ඇතුළත මේ සභාපතිවරයා තාක්ෂණික නිලධාරියවල මේ අතිශය වැදගත් ස්වභාව ධර්මයට ඉතාමත්ම තීරණාත්මක දියැලේ දකුණු ඉවුර පරීක්ෂා කරලා ස්වභාවික තත්ත්වයන් භූමියේ විෂමතා සියල්ල පරීක්ෂා කරලා මේ ඉදිකිරීම කරන්න අවසර දුන්නේ කොහොමද? ප්‍රශ්නයක් තියෙනවා. තවත් ප්‍රශ්නයක් තිබෙනවා. මේ මාර්ගය පිලිසකර කෙරෙන්නේ නැත්නම් ඒ කොන්ක්‍රීට් යොදා අලුතෙන් නිර්මාණය කරන්නේ අඩිපාරක් තිබිලා තියෙනවා. මෙහෙම ස්වභාව ධර්මයට හානි ගෙන දෙන ආකාරයෙන් ගොඩනගන්නේ ඇත්ත වමනාවකින් නෑ. අපි මොහොතකට හිතුවොත් මේ සංචාරක ව්‍යාපාරය සඳහා යන්නේ ණයට හරියට යාගන්න පුළුවන් වෙන කියලා හිතුවොත් මේ ගොඩනගන්නට ඕනි රජය විසින්. රාජ්‍ය හිමි ජනතාව සතු සම්පතක් මේ දියැල්. එහෙමනම් මේ වම් ඉවුරේ පඩිපේලිය හෝ මාර්ගය ස්වභාව ධර්මයට එකඟව සංහිඳියාවකට යමින් හෝ ඉදි කරන්නට ඕනි රාජ්‍ය. ඒ කියන්නේ පස්භාගයේ කෝරළේ ප්‍රාදේශීය සභාවෙන් තමයි එය කෙරෙන්නට ඕනි. ඇයි පුද්ගලික ඉඩමක ඒ ඉඩමේ හිමිකරු ඔහු නම් ඇත්තටම ඇයි ඔහුට මේ අනුමැතිය දෙන්නේ ඔබ මේ පාර හදන්න කියලා. මෙය බරපතල ප්‍රශ්නයක්. මේ රටේ මහජන දේපොළ ස්වභාව ධර්මයේ කාගේ හරි මුදලාලි කෙනෙකුගේ අයිතියට පැවරුණොත් මුදලාලි කෙනෙකුගේ අභිමතයට බහර දුන්නොත් මේ රට විනාශ වන වේගය තව තව වැඩි වෙනවා. ඒ වගේම ඉතාමත්ම කෙටි දින ගණනාවක් ඇතුළත මේ විදිහට අනුමැතියක් දෙන්නට රෝහණ බණ්ඩාර පස්භාගයේ කෝරළේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වැඩ කෙරුවේ ඇයි? මේව ගැන අපට හොයන්නම සිද්ධ වෙනවා. මේ ස්වභාව ධර්මයට ඉදිරිව කෙරෙන ක්‍රියාකාරකම් පිටිපස්සේ නිලධාරීන්, මුදලාලිලා, දේශපාලන අධිකාරියට සම්බන්ධ තවත් අය එකට එකතු වෙලා මාෆියාවක් හැටියට වැඩ කරනවා. විල්පත්තු කල්ලාරු වනාන්තර විනාශ කරු විතරක් නෙවෙයි, අපි ජීවත් වෙන අපේ වටපිටාවේ ඔබේ ගමේ මගේ ගමේ මේ සියලු තැන්වල තිබෙන ස්වභාවික තත්ත්වයන් කඳු හෙල්, දියෑලි, ගංගා ඇලදොල, පරිසර පද්ධති සියල්ල ආරක්ෂා කරන්න අපි බැඳිලා ඉන්නවා. අපි කඩියෙන් ලෙන දියැල දිහා බලාගෙන ඉන්නවා. මේ දියැල ආරක්ෂා කරන්න මේ ප්‍රදේශයේ ජීවත්වන ආදරණීය හිතවතුන්ට අපි ආරාධනා කරනවා. අපි එකට එකතු වෙලා පාලකයින්ට බල කරමින්, නිලධාරීන්ට බල කරමින්, ජනතාව හැටියට මේ රටේ අයිතිකරුවන් හැටියට මේ ස්වභාවික සම්පත් දායාදයන් ස්වභාව ධර්මයේ මනරම් නිර්මාණ ආරක්ෂා කරගන්න පෝෂණය කරන්න එකට එකතු වෙලා වැඩ කරමු. නිදහස් සංවාද වැඩබිම පක්ෂ දේශපාලනයට එපිටි ට්‍රාන්සෙන්ඩ් පාටි පොලිටික්ස්.